විස්තරේ කිව්වා කියලා කිව්වා මට හිතුණා මේක වැට කෙනා දෙන්න කියලා දැන් බලන්න පවදා මම මෘතු විශ්වවිද්‍යාලයේ දේශනේ වල එලිට බහිනවා එලිට බහින්නේ ගෙදරේ ඉන්න දෙමතකට ආවම මේ ඔළුව කෑලි යනවා හැප්පෙන කෝච්චි ප්‍රසදීන්නේ ඊට පස්සේ මලා කියන පණිවිඩය තමයි යන්නේ ප්‍රවෘත්ති උසතියන ජයලාල වුණ දැන් මිය ගියා කියලා මම පළවෙනි වතාවට මම එහෙම දෙවෙනි වතාවට මේ ළඟදි මැරුණා මේ ඒ මැරුණා මම මැරුණාම ඒ මැරුණාම දැන් මගේ බිරිඳට මම දුරකතන යන්නේ කවුද අරන් ගිහිල්ලා කොහමද මේ මනුස්සයා හොඳ වැඩක් කළා දිනවා ගත්තා තිබ්බ නම්බර වලට අමතලා කියලා දිනවා මෙයා හැප්පුණා කියලා ඉතින් මේ මම හැප්පුණා කියන ආරංචිය වුණාම එයාට හිතෙන්නේ ඊයේ දැ සුදු ඇඳ මං ගෙනත් දුන්නේ මේකට මලකට ඒ හරි සින්ක්‍රොනයිස් වෙන මේ දේවල් එක එකට යාවෙනවා ඒ වුණත් ඉතින් I am still alive. මේ අත නැමේ. ආ ඔබතුම යනවද? නැමේ අපේ ඇත්තයා. තව දෙතිනුනි කැලණි පාලම නාට්‍ය කරපු කණ්ඩායම ඉන්නව නේද මෙතන? කණ්ඩායම ටිකක් හරි ඉන්නව නේද මේක? එන්නේ නැහැ මේ දෙන්න කියන්නේ. මට මේ සම්බන්ධයක් තියෙනවා අර මේ අපේ හිතවත් එකලිකින වෙන පැත්තක ඉන්නේ මම දරණි ගම්ගේ එයාගේ මහත්තයා කිව්වා ආ දරණි ඉන්නවා මේ හිතවතියක් ඈ දරණිගේ මහත්තයා කිව්වා මොකද එයා අඳුනා ගන්න කැමති කියලා මේ මොකද ඒගොල්ලෝ නාට්‍ය නාට්‍ය රංගකලාව මාස්ටර්ස් කළා කැලණි විශ්වවිද්‍යාලය ඉතින් මේ එහෙම පොඩි මේ බුද්ධමය හමුවෙම ඔබ වෙන්න අපි යන්නම් මේ එක දෙලා හොඳ වැඩ කරන්න ආරාධනයි. ජල් මන්තර මම කලාවින් ඉවත් වෙලා දැන් අවුරුදු 7ක් වෙනවා මෙහෙට ඇවිල්ලා. ඉතින් පොඩි දුකක් තියෙනවා. කොහොම නමුත් මේ වගේ අවස්ථාවක ඔබතුමා අවුරුදු මා හිතන්නේ 2005න් පස්සේ අවුරුදු නැටල් නාටකන කරගෙන පැවලා ලැබීම සතර ජයලාලයේ ලොකු සතුටක් තියෙනවා. ඉතින් මම හිතනවා තව දුරටත් අපේ ශ්‍රී ලංකේ ඔබ කිව්වා වගේ ඇත්තටම දැන් තෙල් නාට්‍ය කලාව කියන එක හරි පුදුම සහගතයි මොකද අපි තෙල් නාට්‍ය රංගපානකට දෙබස් වලටත් ස්ක්‍රිප්ට් එක මම හිතන්නේ පාස් වෙන්න ඕන විශේෂ රූපණ සංස්ථාව මතක් කරන්න ඕන එයා කිස් දෙපැත්ත කැපෙන වචන පාවිච්චි කරේ නැහැ මම මේ දැන් තෙල් නාට්‍ය බලනකොට මට පුදුමයි මේ වචන කොහොමද මේගොල්ලෝ කියන්නේ එහෙම කරේ නැහැ ඒ කාලේ තෙල් නාට්‍යනේ ගුණාත්මක බගුණක් තිබුණා නමුත් මම හිතනවා ඔබට වගේ කීමක් තියෙනවා මේ කලාව තව පෝෂණය කරන්න මම කලාවින් ඈතුණත් ඔබට දීර්ඝාය ප්‍රාර්ථනා කරන ජයලාලේ බොහොම සතුටුයි අද දවසේ අපි හමු වුණාට සතුටුයි මේ මකද ගැටතයි කියන්නේ අතරමේ බලන් හිටපු ගොඩක් දෙනෙක් මේ ගීතය රසවින්දා මෙතනට ඇවිල්ලා ඉන්න ගොඩක් දෙනෙක් ඔබතුමාට ගෞරව කරන ඔබතුමාගේ හොඳ රසිකයන් ඒක අතර මෙතනින් දිපේනවා ඔබතුමාගේ දෙන වදන් ඒ වගේම ඒ